මේ කවුරුව පොලිසිය කාර්යකාරී බාධා කරන්නේපා. අපි පාලක පක්ෂය වෙන විදියට අපි මේ රටන ගෙනියන්නේ මිනිස්සු වෙනුවෙන්. පොලිසිය රාජකාරිය කරපු දැන් ඒගොල්ලෝ ඒගොල්ලෝ විදියට අපිට තියෙන්නේ පොලිස් හැමතිතුමා පොලිසිය දෙව්වට අපි පොලිසියට බාධා කරන්න අපි නීතිගරුක අහිංසක ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී ඉන්නේ. අපි පාලක පක්ෂයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කොමිනි ශාන්ති මලජන්ද. එනිසා කිසිම කෙනෙක් මේ අහිංසක ව්‍යාපාරිකයන් එකතු වෙලා ඉමු පොලිසිය රාජකාරියට බාධා කරන්න එපා. අපි බලමු පොලිසිය ඇමති සරත් වීරසේකර මහත්තයා මිනිස්සුන්ගේ පැත්ත ගන්නවද තවදුරටත් පොලිසිය බැරියර දාලා මිනිස්සුන්ව වහගෙන ඉන්නවද කියලා ව්‍යාපාරය වහගෙන ඉන්නවද කියලා බලමු. අපේ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මහත්තයා මින හිස් භූමි සියල්ලම ව්‍යාපාරික කටයුතු වලට යොදවන්න කියලා සංවර්ධන කමිටු වලට උපදෙස් දීලා තියදී තමයි සරත් වීරසේකර ඇමතිතුමා පොලිසිය දාගෙන අහිංසක මිනිස්සු ජීවත් වෙච්ච ඉඩම් වහගෙන ඉන්නේ. ඒ නිසා අපි දැඩිව කියනවා ව්‍යාපාරිකයන්ට බාධා කරන්න නැතුව පොලිස් ඇමතිකම ගත්තනම් පොලිසිය ඇමතිකමට තියෙන රාජකාරි කරන්න නගර සභා භූමිය මේක. නගර සභා භූමියද යකඩ වැටවල් දාගෙන මේ පොලිසිය වහගෙන ඉන්නේ ජෝක් නටන්න මිසක් ඒගොල්ලන්ගේ හෙන්චයියන්ට මේක විකුණගෙන කන්න දුන්නේ නැහැ අපි. අපි කවදාකවත් දෙන්නෙත් නැහැ ආපෝ. මුළු මහරගම ජනතාවම එකතු එකතු කරලා කියනවා ආපෝ බිම් කඩක් කාටවත් එකෙක්ටවත් විකුණන්න දෙන්නේ නැහැ. සරත් වීරසේකර මහත්තයාට ඡන්දෙට උදව් කරපු ගුණපාල පතිරණ වහලට නැක්කම අර කාන්තාව වැසිකිළියට නැග්ගම සරත් වීරසේකර මහත්තයා පොලිසිය යදෙව්වා. නැත්ත මේක. එනිසා පොලිසියේ ඇමතිකම දුන්නේ අහිංසක මිනිස්සු එළියට දාන්නවත් යකඩ වැටවල් ගහන්නවත් නෙමෙයි ගෝඨාභය මහත්තයා. අපි ඡන්දෙ දීපු මිනිස්සු අපි පොහොට්ටුවේ පාලක පක්ෂයේ පිහිටෙව්වේ මේ මිනිස්සුන්ගේ ජීවිත අයිතිය සටන් කරන්න මිසක් එක එකකට මේ භූමි වහගෙන පොලිස් බලය යොදවන්න නෙමෙයි. මේ අහිංසක පොලිස් නිලධාරී මහත්තුරු කියන්නේ ඉහළින් ආපු නියෝගයක්. ඉහළ නියෝගය අපි දන්නවා සරත් වීරසේකර මහත්තයා මාධ්‍යයට කියලා තිනවා මමයි පොලිස් බලය යදෙව්වේ කියලා. ඒ නිසා මේ නිලධාරී මහත්තුරුට කාත් එක්කවත් ගැටෙන්න යන්න එපා. ඒ අයගේ රාජකාරිය කරන්න දෙන්න අපි අරගලයක් කරමු. සරත් වීරසේකර මහත්තයා